ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලයේ බෝධිසත්වයෝ එක්තරා ගමක ගොවි ගෙදරක ගවයෙක් වෙලා උපන්නා. ඔවුන් ඒ ගවයාට මහා ලෝහිත කියා නම දැම්මා. ටික කාලයකින් ඒ ගෙදර ගව දෙනට තවත් පැටියෙක් ලැබුණා. ඔහුට චුල්ල ලෝහිත කියා නම දැම්මා. මේ සහෝදර ගවයන් දෙන්නා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසාම ඒ ගෙදරට සෑහෙන දියුණුවක් ලැබුණා. ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුණා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුණේ නැහැ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා. බලන්ට මේ ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරන්නේ අපි. නමුත් අපිට ලැබෙන්නේ තනකොළයි පිදුරුයි විතරයි. අප්පා ඒකට අර බලන්ට එපාය. මුනිකයාට තියෙන සැලකිරි. අර කෑම බීම ඔක්කොම ගිහින් කවන්නේ පවන්නේ ඒකාට නොවැ. එහෙම සැලකිලි ලබන්න කාරණේ මොකක්ද? හා හා චූල ලෝහිත, මේකාගේ කෑමට නම් ආසා කරන්න එපා. ඔය ඌරා අනුභව කරන්නේ මරණ බතයි. තව ටික දොහයි ඕක කෑම කන්නේ. මං අසාගෙන සිටියා අර කෑම දෙන කුමාරිව සහේට ගන්න මිනිහෙක් එනවා. එදාට මගුල් දවස. ඒ මංගල්‍යට එන මිනිස්සුන්ගේ මගුල් මේසට යවන්ට හදන්නේ ඌරා මරපු මසින් හදන ව්‍යංජනයි. මේවා දැසින් දකින්නටම ලැබේවි. යනුවෙන් මේ විදියට කිව්වා. මුනිකයා කන බොජුන් ගැන නම් එපා ආසාවක් කරන්නට තලුමරා අනුභව කරන්නේ යන තුරා තමන්ගේ මරණයට. ලැබෙන තුරු පිදුරු ටික කන්ට හැමිහිටමය දිගාසිරි ලැබෙන කරුණුය අපගේ. ඒ විදියට මහා ලෝහිත පැහැදිලි කරා. එතකොට චුල්ල ලෝහිත කාරණය තේරුම් ගත්තා. වැඩි දවසක් ගියේ නැ, මගුල් දිනේ පැමිණියා. මිනිස්සු ආවා. මරලොතෝනි දෙන මුනිකයාගේ හඬ ඇසුණා. ඔහුගේ මස්වලින් ව්‍යංජන සෑදී මේසයට ආවා. බෝධිසත්වයෝ චුල්ල ලෝහිතට කතා කළා. හා දරුව කෝ දැන් මුනිකයා? සොයුර, මන් දැක්ක මුනිකයා කෑම කාපු ඵලය. අප්පෝ, මේ තනකොළ ඒ ආහාරවලට වඩා සිය දහස් ගුණයක් වටිනවා. උතුම් නිවැරදි දිගාසිරි ලැබෙනවා. යනුවෙන් පිළිතුරු දුන්නා.